රසායනික පොහොර භාවිතයෙන් තොරව නිපදවන සහල් පරිභෝජනය සඳහා වෙළෙඳ පොළ තුල ඉල්ලුමක් පවතින අතර එම සහල් නිෂ්පාදකයන් දිරිගැන්වීම රජයේ ප්‍රතිපත්තියයි. එබැවින් කාබනික වී වගාව ප්‍රචලිත කිරීම පිණිස ගොවින් කාබනික ගොවිතැනේ යෙදීමට උනන්දු කිරීම සඳහා කාබනික පොහොර මිලදී ගැනීම හෝ නිෂ්පාදනය හෝ අරමුණු කරගෙන ඔවුන් වෙත පොහොර සහනාධාර මුදල් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණා. අපේ පළතුරු වලට කාබනික එළවලු වලට විශාල වෙළඳපොළක් තිබෙනවා. හැබැයි ඒ වෙළඳපොළ අපි ප්‍රයෝජනෙට ගන්නෙ නැහැ. අපි රටින් ගේනවා මිසක් රට යවන්න අපි මහන්සි වෙන්නේ නැති බව තමයි පේන්නේ. වැඩි මිලකට දෙන්න පුළුවන් අපි කාබනික විදියට වගා කරමු. මේ වැඩපිළිවෙල ප්‍රචලිත කරන්න අපිට අවශ්‍ය වෙනවා. දැන් අපි මේ වැඩපිළිවෙලට අත තියලා දිනනවා. ඒ අනුව කාබනික පොහොර භාවිත කර වී වගා කරන ගොවීන් සඳහා පොහොර සහනාධාර මුදල් කාර්යක්ෂමව ලබා දීම පිණිස චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව මතු සඳහන් වන උපදෙස් අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් වෙනවා. එයට අනුව හෙක්ටයාර දෙකක් හෝ ඊට අඩු හෝ කුඹුරු බිම් ප්‍රමාණයක කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ගොවීන් පොහොර සහනාධාර මුදල් සඳහා හිමිකම් ලබනවා. සා පාරිභෝගික අතර සහල් මිලේ විශාල පරතරයක් තියෙනවා. ඒ නිසා වීයලේ මණ්ඩලය මැදිහත් වෙනවා. අපි කෙලින්ම ගොවියගෙන් වී ගන්නවා වීයලේ මණ්ඩලය. ඒ වගේම අපි වී අරගෙන PMB රයිස් කියලා හාල් වෙළඳපොළට නිකුත් කරනවා හාල් ඒකාධිකාරය බිඳින්. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා රජ්‍ය වැය කරන පොහොර හොන්ඩරයක රුපියල් 500ක තමයි වීගොවියට ලබා දෙන්නේ. වීගොවිය ඇතුළු භෝග වර්ග 6ක් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නා. හෙක්ටයාර් එකකට ලක්ෂයක රක්ෂණයක් අපි ලබා දුන්නා. අපි කිව්වේ බය නැතුව වගා කරන්න කියලා. ඒ අයගේ වී ටික, ඒ අයගේ බීලුණු, අර්ථාපල් ටික, ඒ වගේම සෝයා බොන්චි, බඩ ඉරිඟු ඒවට අපි යම් හානියක් වුණොත් රජයේ මැදිහත් වෙලා රක්ෂණ වන්දියක් එයාට ලබා දෙන බවට සාතික. ඒ සඳහා රජයේ සත පහක්වත් ගොවියගෙන් ණය කරගත්තේ නැහැ. මා ආනයනය කරන ආහාර සීමා කිරීමට ඒවා වගා කරන ගොවීන් දිරිගන්නන වැඩපිළිවෙලකට අපේ අමාත්‍යාංශය අපි ක්‍රියාත්මක කරනවා. එක් එක් දේශගුණික කලාපය හා වාරි ක්‍රමය අනුව කුඹුරු හෙක්ටයාර එකක කාබනික වී වගාව සඳහා ලබා දීමට නියමිත පොහොර සහනාධාර මුදල් ප්‍රමාණය මෙසේ දැක්වෙනවා. ඒ අනුව අතරමැදි හා වියලි කලාපයේ ජල සම්පාදිත කුඹුරු සඳහා හෙක්ටයාර එකකට ලබා දෙන සහනාධාර මුදල් ප්‍රමාණය රුපියල් 18,164ක්.
වාරික්‍රමය අනුව සුළු වාරිමාර්ග ජල සම්පාදිත කුඹුරු සඳහා හිමිවන සහනාධාර මුදල් ප්‍රමාණය රුපියල් 16,746ක්. තෙත් කලාපයේ ජල සම්පාදිත කුඹුරු සඳහා මහා වාරිමාර්ග සහ මහවැලි යන වාරික්‍රම අනුව වගා කරන කුඹුරු සඳහා රුපියල් 12,195ක සහනාධාර මුදලක් හිමිවන අතර සුළු වාරිමාර්ග වාරික්‍රමය අනුව වගා කරන කුඹුරු සඳහා රුපියල් 14,663ක සහනාධාර මුදලක් හිමිවනවා. අතරමැදි හා වියලි කලාපයේ වර්ෂාපෝෂිත කුඹුරු සඳහා හෙක්ටයාර එකකට හිමිවන සහනාධාර මුදල රුපියල් 13,897ක්. තෙත් කලාපයේ වර්ෂාපෝෂිත කුඹුරු සඳහා හිමිවන සහනාධාර මුදල හෙක්ටයාර එකකට රුපියල් 14,000. අද කෘෂිකර්ම අමාත්‍යවරයා විදියට මම කල්පනා කරා මේ ආදර්ශය මගේම කුඹුරෙන් ලබා දෙන්න ඕන කියලා. යම් ගොවියෙක් රසායනික පොහොර යොදන්නේ නැතුව කාබනික පොහොර යොදලා වගා කටයුතු කරනවා නම් අපි ඒ ඇයට මූල්‍යමය ආධාරය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න ඕන කියන කැබිනට් පත්‍රිකාවට අත්සන් කරා. මම දන්නවා ඒකට අනිවාර්යයෙන්ම අපිට අනුමැතිය ලැබෙනවා. අපි ඒ ගොවීන්ට ඒ මුදල ලබා දෙන්න. අපේ රටේ ජනතාව රැක ගන්න නම් අපේ දරුවන්ට ආදරය කරනවා නම් අපි අඩු ගානේ තමන්ගේ දරුවන්ට කන්න දෙන ටික හරි වස විසෙන් තොර මගාවක් බවට පත් කරගන්නවා. මගේ අමාත්‍යාංශය මේකේ මූලිකත්වය ගන්න සම්පූර්ණ මේ වෙනුවෙන් කරන්න තියෙන කැපකිරීම කරනවා වගේම අපි ගොවි ජනතාව දැනුවත් කරනවා වස විස නැති වගාවකට යොමු වෙන්න කියලා. මම හිල්ලා හිටනවා මුළු ජාතියෙම අපේ සීලම ගොවිය එකතු වෙලා අපට පොහොර එපා සල්ලි ඕන කියලා ඉල්ලන්න. එතකොට අනිවාර්යයෙන්ම ඒකට බැඳිලා ඉන්නවා අමාත්‍යාංශය. දැන් එතුමා නීත්‍යානුකූල වේ පත්‍රිකාව දානවා. දැන් ගොවිය බය නැතුව මේ කන්නේ ඉඳලා මේක කරන්න පුළුවන්. ඒක ලොකු ජයග්‍රහණයක් වෙයි කියලා මම හිතනවා. මෑත කාලයේ ශ්‍රී ලංකාවේ හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව විශාල ලෙස ඉහළ යමින් පවතිනවා. උතුරු උතුරු මැද හා නැගෙනහිර යන පළාත්වල මෙම ප්‍රශ්නය බහුලව දැකගත හැකි. තමන් හිතන්න ඕනේ අඩු වශයෙන් තමන් ගැන තමන් නිරෝගී මිනිහෙක් විදියට කොහොමද ජීවත් වෙන්න අවශ්‍ය දේවල්. ඉතින් අපේ ගොවි මහත්තුරු විශේෂයෙන්ම කුඹුරට ගිහිල්ලා වල්නාශක කෘමිනාශක පාවිච්චි කරන විට ඒ සඳහා තමන්ගේ හරියට ශරීරයේ ඇඟ වහගෙන කටයුත්ත කරනවා. සමාල්ලාමට වල්නාශක කෘමිනාශක පොහොර කුඹුරට යොදන ගමන් සිගරට් එක බොනවා, බීඩිය බොනවා, තමල්ලාට ඒ වෙලාවට තේ එක බොනවා, මිනිස් කෙඩියක් කනවා. ඒකම වල්නාශක කෘමිනාශක බෝතලේ සමහරලාවට එහෙම්මම කුඹුරේ අයිනක දානවා. අපි එවැනි කාරණා පිළිබඳවත් කොතෙක් දුරට ඒ තිබෙන දැනුවත්භාවය නිවැරදි ලෙස භාවිතා කරනවාද කියන ප්‍රශ්නය අපි හැම කෙනෙක්ම කල්පනා කළ යුතු වෙනවා. ඒ නිසා තමයි පුංචි දරුවගේ ඉඳලා තරුණ දරුවෝ ඒ සෑම කෙනෙක්ම මේ සඳහා මූලික වශයෙන් හැඩගස්සලා මේ කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති කරන්නේ. රෝහල්වල වකුගඩු රෝග සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා උපකරණ භෞතික සම්පත් ඒ සඳහා අවශ්‍ය අඩුපාඩු තිබෙනවා නම් ඒවා අංග සම්පූර්ණ කරන්න. ඒ විදිහට මේ ගෙනියන වැඩපිළිවෙලට තමුන්නාන්සලා සියලු දෙනාගේම සහයෝගය මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගිය සඳහා කෘෂි රසායනික පොහොර භාවිතය ප්‍රධාන සාධකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. උතුරු මැද පළාතේ පමණක් නිදන්ගත වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවන බවයි පර්යේෂණ දත්ත පෙන්වා දෙන්නේ. මේ අතුරෙන් 400 දෙනෙකුම පාසල් යන වයසේ පසුවන ළමුන් වීම මේ තත්ත්වයේ ඇති භයංකර භාවය හොඳින් පෙන්වා දෙනවා. දේයත්තකන්ගේ ප්‍රදේශයේ මේ ගොවි ජනතාව වෙනුවෙන් මේ කරන සායන වැඩසටහන
බොහෝම මේ දුප්පත් ජනතාවට ඉතාමත්ම වටිනා කාර්යයක්. වර්ෂ 2015 ජනවාරි මාස 8 දින බලයටපත් වූ යහපාලන රජය මෙයට දීර්ඝකාලීන විසඳුමක් ලෙස වස විසින් තොර රටක් යන සංකල්පය පදනම් කරගනිමින් කාබනික පොහොර යොදා ගොවිතැන් කිරීමේ සංකල්පය හඳුන්වා දුන්නා. වස විස නැති වගාව අපි ප්‍රචලිත කරනවා. කවුරු හරි තෙල් පොර නැතුව වගා කරනවා නම් අපි ඒ ශක්තිමත් කරනවා. ක්‍රමානුකූලව වස විසෙන්තර වගාවකට අපි ගොවි ජනතාව හුරු කරනවා. අනාගත පරපුරේ දිගු කාලීන සෞඛ්‍ය පැවැත්ම උදෙසා වත්මන් රජය ගනු ලැබූ මේ පියවර පිළිබඳ ජනතාව කැමැත්ත පළ කර සිටිනවා. කාලයක සිට ක්‍රිමිනාශක පලිබෝධනාශක භාවිතයට පුරුදුව සිටි ගොවියා මේ වන විට කාබනික පොහොර භාවිතයට යොමු වීම විශේෂත්වයක්. කාබනික පොහොර යොදා වැඩි අස්වැන්නක් ලබාගත නොහැකියයි මුලදී ගොවීන් මත පළ කළා. නමුත් ඒ මත වැරදි සහගත බව කාබනික පොහොර යොදා පෙරට වඩා වැඩි අස්වැන්නක් ලබාගත් ගොවීන් සනාථ කොට පෙන්නුවා. ඉඳලා පෝර ප්‍රශ්නයක් මේ රටේ ඇති වෙන්න දියන්නේ නැහැ. ඒ වෙනුවෙන් සම්පූර්ණ පැහැදිලි වැඩපිළිවෙළක් අපි සකස් කරනවා ගොවි ජනතාවත් එක්ක සාකච්ඡා කරලා. රුපියල් 3250කට ආණ්ඩුව ගන්න පෝර හොණ්ඩරේ තමයි වී ගොවියට රුපියල් 500කට අතිරේක භෝග වගා කරන අයට 1500ටත් දෙන්නේ. මේ වෙනුවෙන් ආණ්ඩුව වියදම් කරනවා කෝටි 3300ක්. ගොවියා වගාවට උනන්දු කරන්න ඕන නිසා තමයි රජයේ සහන ආධාරය දෙන්නේ. පෙරසර සංවර්ධනයක් කරා යන ගමනේදී අනාගත පරපුරට ස්වාභාවික සම්පත් ආරක්ෂා කර තිබීම වත්මන් රජයේ ආර්ථික සැලසුම්වල ඉතා වැදගත් අරමුණක්. දැන් කෘෂිකාර්මික කටයුතු වල ඉන්නේ අවුරුදු 40ට 45ටත් වැඩි කට්ටිය තමයි. තරුණ පිරිස කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ නැහැ. ඒකට හේතු ගණනාවක් තිබෙන්න පුළුවන්. ඒක ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට මේ ලැබෙන ආදායමේ මදිකම. ඒ නිසා අපි තරුණයන් අපේ තිබෙන ආයතන තුලත් අනිකුත් තිබෙන ආයතන වලිනුත් විශේෂ පුහුණුවක් ලබා දීලා වැඩි ආදායමක් ගත හැකි භෝගවලට ඒ අය වගාවට හුරු කිරීමේ වැඩපිළිවෙළ දියත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපේ අමාත්‍යාංශයත් ඒ සියලු අමාත්‍යාංශත් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම මා මේ අවස්ථාවේ අන්න කැමති. මේ ජාතික වගකීම උදෙසා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් දේශපාලන න්‍යායපත්‍රයෙන් ඔබ්බට ගොස් අනාගත සමාජ ශුභසිද්ධිය උදෙසා සිදු කරන නිරන්තර කැපවීම
උපන් සහ නූපන් අනාගත පරපුර ලද විශාල භාග්‍යයක්. වාරි මාර්ග හදාගෙන යන. දැන් අපි බැලුවේ ගමේ ආර්ථිකයට මුදල් දෙන්න වැඩි වැඩියෙන් ගමට මුදල් වියදම් කරන්න. ගම්පෙරළි ආරම්භ කළා තියෙනවා. නායකන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආරම්භ කළා තියෙනවා. ග්‍රාම ශක්තිය ආරම්භ කළා තියෙනවා. ආර්ථිකය විශාල ලෙස දියුණු කරන්න තියෙනවා. කර්මාන්ත ගේන්න තියෙනවා. ඉදි කරන්න තියෙනවා. සංචාරක ව්‍යාපාර, කම්පියුටර් ව්‍යාපාර. දැන් මේ එක සැරේ වෙන්නේ නැහැ. 2018 2019 2020 වෙනකොට තමයි මේ වෙන්නේ. එතකන් සහන දෙන්න තමයි මේ ගමේ මේ වැඩ කටයුතු අපි කරගෙන යන්නේ.